ඇත්තටම නෑ අපි මං මුලිනුත් මගේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කිව්වා මම කවදක්වත් ටීම් එකක් අඩුතක් සේරු කරන්නේ නෑ මොකද ඕනම වෙලාවක එක ක්‍රීඩකයෙක්ට මැච් එකක් දිනන්න පුළුවන් අවස්ථාවක් තමයි T20 ක්‍රීඩාව කියන්නේ ඒක නිසා අපි මුලින්දම්ම ලොකු plan එකක් තිබ්බා මොකද අපි ඩිව් එක ගැන ලොකුට හිතුවේ නෑ මොකද හේතුව අපේ ඉන්න bowling attack එකත් එක්ක මං හිතනවා අපිට ඩිව් එකත් එක්කම bowl කරගන්න පුළුවන් වෙයි කියලා ඒකින්ද තමයි toss එක අපි දින්නට පස්සේ bat කරන්න පටන් ගත්තේ ඒකම ඒ ලොකු pressure එකක් වුණා දෙවෙනි බැට් කරන කට්ටියට කොච්චරවත් ෆයිනල් එකක ස්කෝර් බෝඩ් ප්‍රෙෂර් එක කියන්නේ සෑහෙන අමාරු දෙයක්. මොකද මම ක්‍රීඩා කරලා තියෙන තරඟවලත් අපිට ඒක දැනලා තිනවා ගොඩක් වෙලාවට. ඒක තමයි මම අපේ පුහුණුකරුවොත් එක්ක කතා කරලා අපි ගොඩක් වෙලාවට ඩිව් එකත් එක්ක ගොඩක් වෙලාවට චේස් කරනවා. හැබැයි උනට අපේ බෝලිං ඇටැක් එකත් එක්ක මං හිතුවා අපිට ලොකු ලකුණු ප්‍රමාණයක් අඩුම තරම 170ක් ලකුණු ගැහුවොත් එම අපිට ඒක ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් කියලා. පීඩනය ඇත්තටම මම ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරද්දිත් ගොඩක් වෙලාවට මට පීඩනය තියෙන අවස්ථා තමයි ගොඩක් වෙලාවට ලැබෙන්නේ. හැබැයි වුණාට දැන් මං හිතනවා මං ඒ වගේ තැන්වලදී පදන් වෙලා තියෙනවා කියලා පරණත ක්‍රීඩකෙක් වශයෙන්. ඉතින් ඒ නිසා මම මගේ ඒ කියන්නේ මගේ තැන්වලට බෝලේ වැටෙනොත් එම් මං කවදාකවත් දෙපාරක් හිතන ක්‍රීඩකෙක් නෙමෙයි. ඒක පළවෙනි බෝලේ දෙවියන්ටත් ඉඩ තියෙනවා. හැබැයි වුණාට ගොඩක් අවස්ථාවල මම සාර්ථක වෙලා තිනවා මම මගේ තැන්වලට මම මගේ කියන්නේ මගේ කියන්නේ දක්ෂතාවය බැක් කරලා මම සෙල්ලම් කරන හැම අවස්ථාවකදීම මම ගොඩක් වෙලාවට සාර්ථක වෙලා තිනවා. ඒකින් තමයි මම මේ පීඩනයත් බාරගත්තේ නෑ සෝරි. මේ ඉතින් මං හිතනවා මේ මට මේක කරන්න පුළුවන් වුණා ඒකම ලොකු සතුටක් තියෙනවා කණ්ඩායමේ නායකයා වශයෙන් අපිට මේ ලැබිච්ච ජයග්‍රහණය ගැන. ඔව් ඇත්තටම තරුණ ක්‍රීඩකයෝ ගොඩක් දෙනෙක් මේ හොඳින් සෙල්ලම් කරා ඒකම තමයි මේ අපිට මම හිතන්නේ ධනංජය හොඳ සුවගැනීමක් එයා හොඳ නැගීගෙන ක්‍රීඩකයා ලෙස නම් කරුණා මම හිතනවා හොඳ අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක් අපි හරියාකාරව ඒ ක්‍රීඩකයන්ව හොඳට බලාගත්තොත් මම හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්නවා කියලා. ඔව් මුලින්ම මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ කණ්ඩායමේ අයිතිකරු මිස්ටර් ආනන්දන්ට. මොකද හේතුව එයත් එක්ක තව ෂෙයාර් හෝල්ඩර්ස්ලා ගොඩක් ඉන්නවා. මොකද ඒගොල්ලෝ අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම අපිට ලබා දුන්න එක තමයි මෙතනදී සඳහන් කරන්න ඕනේ. මොකද හේතුව ඇවිල්ලා අපි තමයි පළවෙනි කණ්ඩායම ක්‍රිකට් කැම්ප් එකක් කරපු නුවරදී. ඉතින් මම හිතනවා ඒක අපිට සාර්ථක වුණා කියලා මම ඒගොල්ලන්ටත් පෙන්නුවා. මේ අපේ කණ්ඩායමේ සිටින ක්‍රීඩකයෝ හැම දෙනාම එක්කෙනා වගේ සෙල්ලම් කරනවා. ඒ නිසා අපිට මේ වගේ අවස්ථාවක් දෙන්න අපිට ටූර්නමන්ට් එකට කලින් කියලා. හැබැයි මිස්ටර් ආනන්දන් එක දෙපාරක් හිතුවේ නෑ මේ තිසරවා ඔගොල්ලොන්ගේ තීරණය කරන්න ඔගොල්ලෝ මේ ගිහිලා රෙසිඩෙන්ටල් කැම්ප් එකක් කරන්න. ඒ හැම දෙයකටම එතුමා මුදල් වලින් හැමදේම මේ අපිට දායකත්වය ලැබුවා. ඒක මට කියන්න ඕනේ තිලන කණ්ඩම්බි ඇත්තටම කිව්වොත් 2012 SLPL තරගාවලියේදීත් එතකොට එයා හිටපු නායකයා එයා තරගාවලියෙම ජයග්‍රහණය කරපු නායකෙක්. ඉතින් එයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මොකද කෝච් කෙනෙක් විදියට විනින් කැප්ටන් කෙනෙක් ඉන්න එක අපිට සියලු දෙනාටම ලොකු දෙයක්. මොකද හේතුව ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඒ කියන්නේ තියෙන දෙන අවවාද හැමදේම සෑහෙන හොඳයි. මොකද ක්‍රිකටින් සෙන්ස් තියෙනවා ඒගොල්ලන්. ඉතින් ඒකම මං දැනුවත් කිව්වා මගේ සපෝට් ස්ටාෆ් එක සෑහෙන හොඳ දායකත්වයක් ලබා දුන්නා. ස්පින් බෝලිං කෝච් අජිත් පතිරණ, එතකොට ඒකම අපේ බැටින් කෝච් හේමන් බදානි, එතකොට ගොඩක් කට්ටිය වගේ ෆීල්ඩින් කෝච්, එතකොට ගොඩක් කට්ටිය අපිට සහයෝගය ලබා දුන්නා. ඒකම මං මතක් කරන්න ඕනේ අපේ බස් එකේ ලෝණ රියදුරු මහත්තයා ඉඳන් ඒකම ලොරියේ ලෝණ රියදුරු මහත්තයා ඒගොල්ලෝ සීලුම් දෙනවා අපිට එක්කෙනා වගේ හැම එක්කෙනාම සහයෝගය ලබා දුන්නා. වැස්ස තිබ්බ අවස්ථා තිබ්බා ඒ වගේ එවැනි අවස්ථාවල් අපිට ගොඩක් දේවල් කරා. ඉතින් බොහොම ස්තුතියි හැම දිනාටම. ඒ අතරින් මම සඳහන් කරන්න ඕනේ තවත් දෙයක් තමයි අපිට මෙවැනි තරඟාවලියක් කරන්න අවස්ථාව ලබා දුන්න ක්‍රීඩා ඇමතුමා, එතකොට ශ්‍රී ලංකා මේ ක්‍රිකට් ආයතනයේ ප්‍රෙසිඩන්ට්, එතකොට ටූර්නමන්ට් ඩිරෙක්ටර්ස්ලා, එතකොට අපිට 3 forces, මේ පොලිසිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලොකු දෙයක් අපිට කරා. මොකද අපි ඔක්කොම මේ කැම්ප් එකම බලාගත්තේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කමාන්ඩෝස්ලා. ඉතින් මං යුද හමුදා නිලධාරියෙක් වශයෙන් මං ඒගොල්ලන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද මෙවැනි කොවිඩ් වසංගතයක් ඇතුළත අපිට කරන්න ලබා දීම ගැන ගොඩාක්ම ස්තුතියි. ඉතින් මට අයිත් ඉතින් කියන්න වචන නැහැ, ගොඩක් සතුටුයි. ඉතින් බොහොම ස්තුතියි හැම දෙනාටම.